අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න හදන්නේ උපරිම මිලක් පැනවීම ආශ්‍රිතව හට ගන්න පුළුවන් නිෂ්පාදක පාරිභෝගික සහ ආර්ථික අතිරික්තයේ ප්‍රතිවිපාක පිළිබඳව තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ අපේ නෝට් එකේ තියෙනවා මාතෘකාවක් උපරිම මිල ආශ්‍රිත සංකල්ප කියලා අන්න ඒ කොටස තමයි අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ රයිට් ඕගොල්ලන්ගේ ප්‍රස්තාරේ නම් ඇඳලා දීලා තිනවා නේද A B C D E F එහෙම දාලා දැන් මේක ආවේ කොහොමද කියලා තමයි මම මුලින්ම පැහැදිලි කරන්නේ අපි මුලින්ම සාමාන්‍ය විදියට D සහ S වක්‍ර අඳිනවා මතක තියාගන්න මේ S වක්‍රය අඳිද්දි පුතේ හැමතිස්සෙම ඔයාලා මේ මූල ලක්ෂයෙන් පටන් ගන්නවා මේ කියලා නීතියක් නැහැ හොඳේ සමහරක් අවස්ථාවල S වක්‍රමේ මිල ලක්ෂයෙන් ආරම්භ වෙන්න පුළුවන් සමහරක් අවස්ථාවල ප්‍රමාණ ලක්ෂයෙන් ආරම්භ වෙන්න පුළුවන් ए एबीसीडी කියලා ඒ විදිය උත්තර අපි ලියන්නේ මේ නිසා අපි අගයන් දා ගන්නවා ඉංග්‍රීසි අකුරු දාගෙන තියෙනවා නේද රයිට් ඊළඟට ඔන්න අපිට උපරිම මිල පනවනවා අපේ නෝට් එකේ ඒකක් තියෙනවා නේද නෝට් එකේ තිබුණට කමක් නැහැ පුතේ ඔයාලා මතක ඇතුව මේ ඉර ඔයාලගේ පෑනෙනුත් මාක් කරගන්න ඒ කියන්නේ විභාගෙදී වුණත් මේ ඉර අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ ඇඳ ගන්න ඕනේ ඒතොර තමයි ඔයගොල්ලන් මේක හොඳට ඔළුවට යන්නේ මේ හොඳට අවබෝධ වෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා නේ කියලා ඊළඟට අපිට පේනවා දැන් මේ ඉර ඇඳාම අපිට පේනවා ඒ ඉර S වක්‍රයත් ඡේදනය කරමින් ගමන් කරන ඒ වගේම D වක්‍රයත් ඡේදනය කරනවා S වක්‍රය ඡේදනය කරන අවස්ථාවේ අපිට පේනවා මේ උපරිම මිලට අදාළ සැපයුම් ප්‍රමාණය තමයි එතනින් අපිට ලැබෙන්නේ නේද ඉතින් බලන්න අර ඒව අඳිනකොට ඒ පිළිතුරු අපිට ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන් ඒ වගේම අපිට පේනවා උපරිම මිල යටතේ ඉල්ලුම් කරන ප්‍රමාණයකුත් තියෙනවා නේද අපි මේ විදිහට ඒවත් අපි සටහන් කරගන්න. රයිට් ඕගොල්ලන්ගේ නෝට් එකේ නැහැ මම මේ දාලා තියෙන ඉංග්‍රීසි අකුරු නේද? නෝට් එකේ ඒ ඉංග්‍රීසි අකුරු ඕගොල්ලෝ සම්පූර්ණ කරගන්න. රයිට් තුන අපිට පේනවා දැන් මේ උපරිම මිල යටතේ සපයන ප්‍රමාණයත් උපරිම මිල යටතේ ඉල්ලුම් කරන ප්‍රමාණයත් අතර වෙනසක් හට ගන්නවා. නේද? ඒ වෙනස අපි සලකන්නේ ඉල්ලුමනේ වැඩි ඒ නිසා අපි මේ වෙනසට කියන්නේ අදි ඉල්ලුමක් කියලා. රයිට්. ඊළඟට අපි තව එක කාරණාවක් දන්නව නේද? දැන් අපි මේක නිකන් කටපාඩම් වෙන්න ඕනේ මේ දේවල්. දැන් වෙළඳපොලේ සපයන්නේ Q1 ප්‍රමාණයනේ. එතකොට එහෙනම් පාරිභෝගිකයට ඉල්ලන්න වෙන්නේ ඒ ප්‍රමාණයම තමයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. එතකොට පාරිභෝගිකයට මේ භාණ්ඩය P1 මිලට ගන්නත් පුළුවන්. නැත්තම් එයාට ඒ භාණ්ඩය P1 මිලට වඩා ඉහළ මිලකට ගන්නත් පුළුවන් නේද? D වක්‍රයට යනකම්ම එයාට කැමති මිලකට පාරිභෝගිකයන් මේ භාණ්ඩේ මිල දී ගන්න පුළුවන්. ඒතර මෙන්න දිනවා පාරිභෝගිකයට P1 මිලට හෝ මෙන්න මේ දක්වා තින ඕනම මිලකට P1 මිලට හෝ P3 දක්වා තින ඕනම මිලකට එයාට මේ භාණ්ඩය මිල දී ගන්න පුළුවන්. එයා කැමති මේ මිලම උනත් ගෙවල ගන්න. P1 මිලට ගත්තොත් නම් එයාට ගොඩක් වාසි පාරිභෝගිකයට. නේද? එයා ගෙවන්න කැමති ඉහළම මිල තියෙන P3. හැබැයි එයා ගන්න P1 වලට ගත්තොත් අම්මෝ එයාට ගොඩක් වාසි. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා පාරිභෝගිකයා ගෙවන මිලට ඉහළින් පිහිටන D වක්‍රයට අදාළ වෙන ප්‍රදේශය පාරිභෝගික අතිරික්තය වෙනවා කියලා නේද? ඒ කියන්නේ එයා ගෙවන මිලට වඩා එයා බලාපොරොත්තුෙන් හිටපු නමුත් ඊට වඩා අඩු මුදලක් එයා ගෙවලා ලබා ගන්න වාසිය. ඉතින් දැනුත් ඒක අපිට පේනවා මෙතන නේද? එයා P1 මිලට ගත්තොත් නම් එයාට ගොඩ වාසියක් තියෙනවා. මේ D වක්‍රය හම්බ වෙන තව ගොඩාක් ඉහළට ගමන් කරන්න එක. රයිට්. ඉතින් එහෙමනම් අපිට පේනවා මෙන්න මේ P1 මිලේ ඉඳන් P3 මිල වෙන කම්ම එයාට කැමති මිලක් ගෙවන්න පුළුවන්. හැබැයි මේ ගෙවන මිලට අපි මොන නම කියලාද කියන්නේ? කළු කඩ මිල. ඒතර P1 සිට P3 දක්වා කළු කඩ මිලයන් විශාල සංඛ්‍යාවක් බිහි වෙන්න පුළුවන්. ඉහළම කළු කඩ මිල වෙන්නේ මෙන්න මේ P3 මිල.
ඊළඟට අපි ඔන්න නෝට් එකේ තියෙන විදිහට මේ කොටස් ටික නම් කරගන්නවා. දැන් අපිට මේකේ හරි සරලව කියන්න පුළුවන් පුතේ උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය කීයද කියලා අපෙන් අහනවා. පළවෙනි ප්‍රශ්නේ. දැන් බලන්න මේක උපරිම මිලට පෙර කිව්වහම උපරිම මිලක් නැහැනේ. එතකොට තියෙන්නේ සමතුලිත මිලනේ. එහෙනම් සමතුලිත මිල පාවිච්චි කරලා ඔයාලා පාරිභෝගික අතිරික්තය හොයන්න ඕන. දැන් මොකද වෙන්නේ? අපි මේව නිකන් කඩපාඩමේ තියනවා නේද? පාරිභෝගිකය ගෙවන මිලත් D වක්‍රයත් අතර පරතරය. පාරිභෝගිකය ගෙවන මිලත් D වක්‍රයත් අතර පරතරය තමයි පාරිභෝගික අතිරික්තය වෙන්නේ. දැන් බලන්නකෝ උපරිම මිලට කලින් සමතුලිත මිලනේ තියෙන වෙළඳපොලේ. එහෙමනම් ABC කියන කොටස් වල වර්ගඵලය පාරිභෝගික අතිරික්තය වෙනවා. නේද? එහෙම නේද? රයිට්. එහෙමනම් ඉතින් අපිට මෙන්න මේ විදිහට අපේ පිළිතුර ලියන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන්නේ උපරිම මිලට පෙර නිෂ්පාදන අතිරික්තය. අපි දන්නවා ඒකත් නේද? නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය තමයි නිෂ්පාදක අතිරික්තය වෙන්නේ. නිෂ්පාදකයට ලැබෙන මිලයි S වක්‍රයයි අතර පරතරය. දැන් උපරිම මිලට කලින් නිෂ්පාදකයන්ට සමතුලිත මිලම ලැබෙනවා. මෙන්න මේ මිල. ඒ මිලත් S වක්‍රයත් අතර පරතරය පරි නිෂ්පාදක අතිරික්තය වෙනවා. ගැන මෙන්න මේ ත්‍රිකෝණේ නේද? දැන් මේ ත්‍රිකෝණය නිරූපණය කරන්නේ මෙන්න මේ කොටස් තුනේ වර්ගඵලය. ඒ නිසා අපිට ලියන්න පුළුවන් B ධන E ධන F කියන කොටස් වල වර්ගඵලය එකතුයෙන් උපරිම මිලට පෙර නිෂ්පාදක අතිරික්තය සෑදෙනවා කියලා. හරි, ඊළඟට අපෙන් අහන්නේ උපරිම මිලට පෙර ආර්ථික අතිරික්තය. දැන් ඉතින් අපි දන්නවනේ පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්තවල එකතුව තමයි ආර්ථික අතිරික්තය කියන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණ. A ධන B ධන C ධන D ධන E ධන F. නේද? මේක හරි සරලයි. දැන් ඊළඟට අපි අහන්න පුළුවන් උපරිම මිලට පස්සේ පාරිභෝගික අතිරික්තය. දැන් ඔන්න බලන්න අර පාරිභෝගික අතිරික්තය හොයන ඒ කියන්නේ සරල තියරිය මොකද්ද? පාරිභෝගික අතිරික්තයට අදාළ පාරිභෝගිකයා ගෙවන මිලයි D වක්‍රයයි අතර පරතරය. දැන් මේ භාණ්ඩයේ උපරිම මිල විදියට තියෙන P1 මිල. දැන් මේ මිලට පාරිභෝගිකයා භාණ්ඩය ගත්තොත් ඒකේ තේරුම තමයි මේ මිලේ ඉඳන් D වක්‍රයත් අතර තියෙන මේ පරතර සියල්ලම පාරිභෝගික අතිරික්තය වෙනවා. නේද? එතකොට ඒක ත්‍රිකෝණයක් නෙමෙයි නේද? ඇයි ත්‍රිකෝණයක් නොවෙන්නේ පුතේ? මේ දැන් භාණ්ඩය විකිනෙන්නේ මෙච්චරයිනේ. වෙළඳපොලේ ගනුදෙනු වෙන්නේ Q1 ප්‍රමාණය දක්වා විතරයි. එහෙනම් අපේ පිළිතුරු සියල්ල Q1 ප්‍රමාණය දක්වා පමණක් ලියවෙන්න ඕන. පාරිභෝගිකය මෙතනින් ඊට වඩා වැඩිපුර ගන්නෑනේ. එහෙනම් මේ Q1 ප්‍රමාණයට එහායින්, ඒ කියන්නේ Q1 ප්‍රමාණයට වඩා වැඩියෙන් දැන් පාරිභෝගික අතිරික්තයක් පිහිටන්න විදියක් නැහැ. පාරිභෝගික අතිරික්තය Q1 ප්‍රමාණය දක්වා පමණයි තියෙන්නේ. නේද? රයිට්. ඒ නිසා අපේ පාරිභෝගික අතිරික්තය අපිට මේ විදිහට කියන්න පුළුවන්. උපරිම මිල පාරිභෝගිකයා ගෙවලා භාණ්ඩය ගත්තොත් පාරිභෝගික අතිරික්තය වෙන්නේ මෙන්න මේ D වක්‍රයත් එක්ක මෙන්න මෙහෙම තියෙනවා. නැත්නම් D වක්‍රයත් මේ පාරිභෝගිකය ගෙවන මිලත් අතර පරතරය වෙන A ධන B ධන D කියන ප්‍රමාණය. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා එතන. ඇයි ඒ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ? දැන් අපිට තක්කෙටම කියන්න පුළුවන් ද පාරිභෝගිකය උපරිම මිල පමණක්ම ගෙවලා මේ භාණ්ඩේ ගනී කියලා. එතකොට දැන් මේ ප්‍රමාණයම ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නයක් එනවා. විභාගෙදී ඕගොල්ලන්ට ගානේ කියනවා පුතේ මේ ප්‍රශ්නේ ඇහුවොත්. උපරිම මිලමද පාරිභෝගිකය ගෙවන්නේ නැත්නම් ඊට වඩා ඉහළ මිලක් ගෙවනවද කියලා. දැන් හොඳට මතක තියාගන්න පාරිභෝගිකය උපරිම මිල යටතේ මේ භාණ්ඩය ගන්න යනකොට මේ භාණ්ඩෙට තියෙනවා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක්. නේද? මේ භාණ්ඩේ හැම කඩේම නැහැ මිල දී ගන්න. එතකොට උපරිම මිල යටතේ පාරිභෝගිකයා එක කඩේකට ගිහලා මේ භාණ්ඩ ඉල්ලනකොට ඒ කඩේ නැහැ කියන. එයා ඊළඟ කඩේට යනවා. ඒ කඩෙත් එයාට ඒ භාණ්ඩේ නැහැ කියන. ඊළඟ කඩේටත් යනවා. ඒ කඩෙත් නැහැ කියන.
එතකොට අපිට පේනවා ඒ පුජ්‍යලය උපරිම මිලයට මේ භාණ්ඩේ මිල දී ගන්න සෑහෙන මහන්සි වෙලා තියෙනු නේද ගමන් වියදමක් දරලා තියෙනවා එයාගේ කාලය කැප කරලා තියෙනවා ඒකේ තීරුම තමයි ඇත්තටම මෙයා උපරිම මිලයට මේ භාණ්ඩේ මිල දී ගත්තට ඊට වඩා වැඩි ගාණක් මෙයා වියදම් කරලා තියෙනවා නේද එතකොට අපි කියනවා පුතේ මේ බහණ්ඩ හිඟියක් තියෙන අවස්ථාවක ඒ පුද්ගලයා පාරිභෝගිකයා බහණ්ඩයේ සෙවීමට ගත කරන කාලයත් වැය කරන ඒ මුදලුත් ශ්‍රමයත් මෙන්න මේ කොටසේ වර්ගඵලයට සමාන කරනවා කියලා. ඒ කියන්නේ මේ කොටසේ වර්ගඵලය බහණ්ඩ හිඟිය මත පාරිභෝගිකයා බහණ්ඩයේ සෙවීම සඳහා ගත කරන කාලයට එයා වැය කරන ශ්‍රමයට එයාගේ ගමන් ගාස්තුවලට සමානයි කියලා අපි හිතමු. එහෙමනම් දැන් එයා බහණ්ඩිය හැමතැනම ගිහිල්ලා හොයලා හොයලා නම් මේ බහණ්ඩි මිලදී ගත්තේ මේ කොටස එයාට වාසියක් වෙන්නේ නැහැ. නේද? ඇයි වාසියක් වෙන්නේ නැත්තේ? එයා දැන් මහන්සි වෙලා ඉන්නේ මේ බහණ්ඩි හොයලා. ඒ සඳහා ගමන් වියදම් දරලා ඉන්නේ. එතකොට එයාට ඒකේ වාසියක් නැහැ. මේ වාසිය අර ගමන් ගාස්තු ඒව මේවට ගිල ගන්නවා. එහෙමනම් සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයට වාසියක් වෙන්නේ මෙන්න මේ කොටස විතරයි කියලා කියනවා. ඒ ඉඳ හොඳට මතක තියාගන්න මේ බහණ්ඩය සෙවීමට කාලයක් ගත වෙනවනම් ශ්‍රමය වැය කරන්න වෙනවනම් එයාගේ ගමන් ගාස්තු දරන්න වෙනවනම් හොඳට මතක තියාගන්න පාරිභෝගිකත්‍රිත්‍ය මෙතන ඉඳන් පටන් ගන්න පටන් ගන්න මෙන්න මෙතන ඉඳන්. එහෙමනම් මෙතන ඉඳන් මේ ත්‍රිකෝණය පාරිභෝගිකත්‍රිත්‍ය වෙනවා. හැබැයි යම් කිසි පුද්ගලයෙකුට එයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මේ බහණ්ඩේ මිලදී ගන්න හදනකොට ඒ කඩේ බහණ්ඩේ තියෙනවා නම් එතකොට එයා පුතේ මේ බහණ්ඩේ සෙවීමට කාලයක් ගත කරලත් නැහැ. ඒ බහණ්ඩිය වෙන වෙන තැන් වලට ගිහිල්ලා හොයන්න ගමන් ගාස්තුවක් දරලත් නැහැ. එයා ගිය ගමන් කඩේ බහණ්ඩිය අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒ වගේ පුද්ගලයෙකුට මේ කොටසත් එයාගේ වාසියට එකතු වෙනවා නේද? ගමන් ගාස්තු දරලා නැහැ. කඩෙන් කඩේට ගිහිල්ලා යා මහන්සි වෙලා නැහැ. එයාගේ කාලය වැය වෙලා නැහැ. එහෙනම් මේ කොටසත් එයාට වාසි වෙනවා. ඒ ඉඳ විභාගෙදි බලන්න ඒ පුජ්‍යලයා මේ බහණ්ඩය හොයන්න කාලයක් ගත කරාද නැද්ද කියන දේ මත තමයි මේ කොටස පාරිභෝගිකත්‍රික්තට එකතු කරනවද නැද්ද කියලා අපි කියන්න පුළුවන් වෙයි. විභාගෙදි ඒක අනිවාර්යෙන් බලන්න. නමුත් අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරනවා බහණ්ඩි හිඟයක් තියෙනකොට කඩේ කඩේට ගිහිල්ලා බහණ්ඩ හොයන්න වෙනවා. ඒ නිසා අපි හිතනවා පාරිභෝගික අතිරික්තයේ විදිහට අපි ගන්නේ මෙන්න මේ කොටස විතරයි කියලා අපි කියනවා. ඕගොල්ලන්ගේ නෝට් එකේ මෙන්න මේ කොටස ගැන පැහැදිලිවම කියලා තිනවා. ඒකින්ද නෝට් එකේ කොටස ගැන ආයෙත් හොඳට කියවන්න කියවලා අවබෝධ කරගන්න. ඒ නිසා අපි පාරිභෝගික අතිරික්තයේ විදිහට සලකන්නේ මෙන්න මේ ඒ කියන කොටස විතරයි. ඒ නිසා අපි කියන උපරිම මිලට පසු පාරිභෝගික අතිරික්තයේ විදියට අපි ඒ කියන කොටස විතරක් සලකනවා කියලා. නමුත් විභාගෙදී ගානට අදාළව කියලා තියෙන කාරණාව සැලකිල්ලට අරගෙන මේ පාරිභෝගික අතිරික්තයේ උත්තරේ අපි ගණනය කරන්න ඕනේ. හොඳේ. හරි ඊළඟට අපෙන් අහන්නේ උපරිම මිලට පසු නිෂ්පාදක අතිරික්තය. ඒක නම් අපිට හරි ලේසි නේද? දැන් මේ බහණ්ඩයේ විකිනෙන්නේ උපරිම මිල යටතේ. එතකොට නිෂ්පාදකයට ලැබෙන්නේ මේ මිලමයි. එතකොට නිෂ්පාදකයාට ලැබෙන මිල මේ නිරූපණය වෙනවා. නිෂ්පාදකයාට ලැබෙන මිලයි S වක් වේ අතර පරතරය නිෂ්පාදක අතිරික්තය වෙනවා. එතකොට එමනම් F කියන කොටස නිෂ්පාදක අතිරික්තය වෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පුතේ නිෂ්පාදන සහ පාරිභෝගික අතිරික්ත පිළිබඳ අවබෝධය ලබා ගන්න. ඊළඟට අපෙන් අහන්නේ උපරිම මිලට පස්සේ ආර්ථික අතිරික්තය කීයද කියලා අහනවා. දැන් ඉතින් ඒක සරලයි නේද? පාරිභෝගික සහ නිෂ්පාදක අතිරික්තවල එකතුව තමයි අපේ පිළිතුර වෙන්නේ. ඊට අවසාන වශයෙන් අපෙන් අහනවා අහිමි වූ සුභ සාධනය කොච්චරද කියලා. දැන් බලන්නකෝ අපි ඉස්සෙල්ලා කතා කරපු කොටස් වලින් මේ C සහ E කියන කොටස් ගැන අපි සාකච්ඡා කරන්නේ. ඇයි ඒ සාකච්ඡා වුණේ නැත්තේ? ඒක ආර්ථිකයෙන් ගිලිහිලා ගිහිල්ලා නිසා. මතක තියාගන්න සරලම ක්‍රමය. අහිමි වූ සුභ සාධනයක් ඇති වෙන්නේ
මෙන්න මේ සමතුලිත ප්‍රමාණය වෙනස් වෙනකොට අපේ උපරිම මිල පණවන්න කලින් මේ වෙළඳපොලේ බහඬ Q2 ප්‍රමාණයක් අලෙවි ගුණා පාරිභෝගික මිල දී ගත්තා. නමුත් දැන් වෙළඳපොලේ විකිනෙන්නේ සහ මිල දී ගන්න Q1 ප්‍රමාණයක් විතරයි. එතකොට බලන්න වෙළඳපොලේ අලෙවි වෙන ප්‍රමාණය වෙනසක් වෙනවා. නේද? ඒ අලෙවි වෙන ප්‍රමාණයේ වෙනසක් හට ගන්නවා නම් ඒ වෙනස තුලින් නිරූපණය කරනවා අහිමි වූ සුභ සාධනය. ඒ නිසා හොඳට මතක තියාගන්න සමතුලිත ප්‍රමාණයන් අතර වෙනසක් කියලා අපි මේක සලකනවා. සමතුලිත ප්‍රමාණයන් අතර වෙනසක් දක්නට ලැබෙනවා නම් එතුලින් නිරූපණය කරනවා අහිමි වූ සුභ සාධනය. එහෙමනම් අපිට පේනවා දැන් Q2 ප්‍රමාණයේ ඉඳන් Q1 ප්‍රමාණය දක්වාම අපි මේ සමතුලිත ප්‍රමාණය අඩු වෙලා තිනවා නැත්නම් අලෙවි වෙන ප්‍රමාණය අඩු වෙලා තිනවා. ඒකේ තේරුම තමයි එහෙමනම් මෙන්න මේ කොටස මේ ආර්ථිකයට අහිමි වෙලා යනවා කියන්නේ. එහෙමනම් අපිට සරලවම උත්තරය ලියන්න පුළුවන් අහිමි වූ සුභ සාධනයට C සහ E කියන ප්‍රමාණයේ ආර්ථිකය අහිමි වූ සුභ සාධනය හට ගන්නවා. හරි. එතකොට ඕගොල්ලන්ගේ නෝට් එකේ මේ ප්‍රශ්නෙට අදාළව පිළිතුරු සියල්ලම අපි සපයලා ඉවරයි. ඊළඟට අපේ නෝට් එකේ තව බොහොම පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා නේද? බලන්න නෝට් එකේ 40 ඉරි පිටුවේ යටින්ම ඒක අර කොටුවක් ඇතුලේ ලියලා තියෙන්නේ. ඉල්ලුම් හා සැපයුම් බලවේගවල නම්‍යතාවය මත අහිමි වූ සුභ සාධනයේ ප්‍රමාණය තීරණය වෙනවලු. ඒකත් හරි වැදගත් නේද? ඒකෙන් අදහස් කරන්නේ මෙහෙමයි. ඉල්ලුම් හා සැපයුම් නම්‍යතා මත තමයි පුතේ මේ සමතුලිත ප්‍රමාණය කොච්චරකින් වෙනස් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉල්ලුමට තියෙන නම්‍යතාවයයි සැපයුමට තියෙන නම්‍යතාවයයි මත තමයි සමතුලිත ප්‍රමාණය කොච්චරකින් වෙනස් වෙනවද කියලා තීරණය වෙයි. ඒ සමතුලිත ප්‍රමාණය වෙනස් වෙන්න අහිමි වූ සුභ සාධනයත් හට ගන්නවා. ඒ නිසා මතක තියාගන්න ඉල්ලුම් සැපයුම් නම්‍යතා මත සමතුලිත ප්‍රමාණයේ වෙනසක් හට ගන්නවා. ඒ සමතුලිත ප්‍රමාණයේ හට ගන්නා වෙනස් වීම මත ආර්ථිකය අහිමි වූ සුභ සාධනයක් හට ගන්නවා. ඉතින් ඔය නෝට් එකේ පැහැදිලිවම කියලා තිනවා ඒක සමරිම කරලා කෙලිම සාරාංශගත කරලා ඉල්ලුම් මා සැපයුම් බලවේගවල නම්‍යතාවය මත අහිමි වූ සුභ සාධනයේ ප්‍රමාණය තීරණය වෙනවා කියන. ඊළඟට කියනවා අහිමි වූ සුභ සාධනය වැඩි වෙන්නේ මොන අවස්ථාවේද? මම කිව්වා අහිමි වූ සුභ සාධනයයි නම්‍යතාවය අතර තියෙන අනුලෝම සම්බන්ධයක් නේද? නම්‍යතාවය වැඩි වෙන්න අහිමි වූ සුභ සාධනයේ ප්‍රමාණයත් වැඩි. නම්‍ය ඉල්ලුමක් නම්‍ය සැපයුමක් තියෙන භාණ්ඩයක අහිමි වූ සුභ සාධනය විශාල අගයක් ගන්නවා. ඉතින් ඒක තමයි ඔයගලගේ නෝට් එකේ ඊළඟ වාක්‍ය විදිහට පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් නෝට් එකේ ඒ කාරණා දෙකත් හොඳට කියවලා තියාගන්න. මේවා ඉතාමත් වැදගත් කරුණු. right ඊළඟට අපි කතා කරන්න යන්නේ නෝට් එකේ ඊළඟට දීලා තියෙන අභ්‍යාසය හතර පිළිබඳව. ඒ අභ්‍යාසය හතරේ බලන්න ඔයාලට ඉල්ලුම් මම ඒක ඔයගලන්ට ෂෙයා කරලාම පෙන්නන්නම්. මේ බලන්න ඔයාලට පේනවා දැන් ඉල්ලුම් සමීකරණයකුයි සැපයුම් සමීකරණයකුයි දීලා තමයි ප්‍රශ්නේ අහන්නේ නේද? ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම ඇත්තටම අපිට මේකට උත්තර සපයන්න ලේසි පුතේ වක්‍රයත් ඇඳ ගත්තොත් තමයි. ඒ නිසා අපි කියනවා විභාගෙට ගාන දීලා තියෙන්නේ ඔය බදු සහනාධාර උපරිම මිල නැත්නම් අවම මිල මේ සම්බන්ධයෙන් මොනවා හෝ ප්‍රශ්නයක් දීලා තියෙන වෙලාවකට ඒ අභ්‍යාසය දීලා තින්නේ සමීකරණ වලින් වුණත් කමක් නැහැ. අපි හැමතිස්සෙම ප්‍රස්ථාරයේ ඇඳගෙන ප්‍රස්ථාරය තුලින් පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ කියලා අපි හැම වෙලාවෙම කියනවා. ඒ නිසා මේ ගානේ වුණත් ඉල්ලුම් සැපයුම් සමීකරණ දීලා තිබුණට මේ ඉල්ලුම් සැපයුම් සමීකරණ පාවිච්චි කරලා අපි මුලින්ම වක්‍ර ඇඳගමු. වක්‍ර හරහා අපි මේ අවශ්‍ය පිළිතුරු ලබා දෙමු. ඒ පිළිතුරු ලබා ගන්න වෙලාවේදී අපිට මේ සමීකරණ ආපහු ඕන වෙනවා.
හැබැයි හොඳට මතක තියාගන්න සමීකරණයෙන් ඩිරෙක් උත්තර ලබා ගන්න උත්සාහ කරනවට වඩා ප්‍රස්ථාරයේ ඇඳලා ප්‍රස්ථාරයේ අගයන් අවශ්‍ය අගයන් හොයා ගන්න සමීකරණ පාවිච්චි කරොත් අපිට මේ උත්තර වරදින්නේ නැහැ ප්‍රස්ථාරයෙන් පුතේ අපිට හොඳ අදහසක් හොඳ දැනීමක් ලබා ගන්න පුළුවන් නිවැරදිම පිළිතුර මොකද්ද කියලා ඒ නිසා මම මේ ප්‍රශ්නට අදාළව මුලින්ම ප්‍රස්ථාරය ඇඳගෙන ඒ ප්‍රස්ථාරය පුතේ පෙරවැඩක් විදියට ඇඳගත්තත් ප්‍රශ්නයක් නැහැ හොඳේ ඒ කියන්නේ මම කියන්නේ දැන් අර අගයන් පරිමාව සමාන කරන්න අවශ්‍ය නැහැ ප්‍රමාණාක්ෂයේ පැත්තේ 10න් 10ට දාලා ඉලක්කම් ලියන්න ඕනේ මිල පැත්තේ 10න් 10ට හෝ 5න් 5ට දාලා අගයන් ලියා ගන්න ඕනේ කියලා ඉහිම නීතියක් දැන් මෙතන නැහැ අපිට දල ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ඕනේ හැබැයි දාන ඉලක්කම් ඒ ප්‍රස්ථාරය තුල ලියන ඉලක්කම් සියල්ල නිවැරදි ඉලක්කම් වෙන්න ඕනේ. right ඒ ඉඳ පරිමාණ සමාන කරගෙන ඇඳක් ප්‍රශ්නයක් නැහැ. පරිමාණ සමාන කරගන්නේ නැතුව ප්‍රස්ථාරය ඇඳක් තමක් නැහැ. right එහෙමනම් මේ අභ්‍යාසයේ දැන් අපි මේ අහලා තියෙන ප්‍රශ්නමයි මේකේ තියෙන්නේ නේද? QD QS සමීකරණ දීලා උපරිම මිල රුපියල් 30ක් විදියට පනවනවලු පළවෙනි ප්‍රශ්නේ තමයි අදීල්ලුම් හෝ අදිසැපියුම් ප්‍රමාණය කීයද හන් දෙවෙනි ප්‍රශ්නේ උපරිම කළු කඩ මිල කීයද හන් අයිමියු සුභසාධනය කීයද නිෂ්පාදන අතිරික්තයේ අඩුවීම කොච්චරද කියලා දැන් මේ හතරම අපි දන්න ගණනය කරන්න පුළුවන් දේවල් හැබැයි රුපියල් අගයන් වලින් තමයි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ABCD කියලා අර ඉංග්‍රීසි අකුරු වලින් උත්තරේ දෙන්න බෑ රුපියල් ලග්යන් වලට අපි එමනම් ප්‍රස්ථාරයෙන් ඇඳ ගන්න ඕනේ. right. අන්නේ වෙලාවේදී මම ප්‍රස්ථාරය මේ විදියට ඇඳගෙන තියෙනවා. මේ විදියට මම මිල ප්‍රමාණාක්ෂය ඇඳ ගන්නවා. දැන් මුලින්ම දීලා තිනවා පුතේ QD සමීකරණය. QD සමීකරණය දිහා බලලා අපිට පුළුවන් උපරිම ඉල්ලුම් මිලයි උපරිම ඉල්ලුම් ප්‍රමාණයයි හොයාගන්න. නේද? ඒක පුරුද්දක් විදියට කරන්න පුතේ. බදු ප්‍රස් මොනවා හෝ ප්‍රස්ථාරයක් අඳින්න තිනවා නම් QD සහ QS සමීකරණ පාවිච්චි කරලා උපරිම ඉල්ලුම් මිල උපරිම ඉල්ලුම් ප්‍රමාණය අවම සැපියුම් මිල අවම සැපියුම් ප්‍රමාණය හොයාගන්න. දැන් ඇත්තටම මේ ගානේ මට අවශ්‍ය කරන්නේ උපරිම ඉල්ලුම් මිල විතරයි. නමුත් සාමාන්‍යයෙන් D වක්‍රය ඉල්ලුම් වක්‍රය අඳින්න ලේසිම ක්‍රමය තමයි ඉල්ලුම් සමීකරණයෙන් උපරිම ඉල්ලුම් මිලයි උපරිම ඉල්ලුම් ප්‍රමාණයයි හොයාගන්න. ඒ උපරිම ඉල්ලුම් මිලයි උපරිම ඉල්ලුම් ප්‍රමාණයයි ලකුණු කරලා ඒ ලක්ෂ දෙක යා කරලා D වක්‍රය අඳින එක හරි ලේසි. මට දැන් මේ ගානට අදාළ වුණේ උපරිම ඉල්ලුම් මිල විතරයි. ඒ නිසා මම ඉල්ලුම් සමීකරණය පාවිච්චි කරලා උපරිම ඉල්ලුම් මිල හොයාගත්තා. කොහොමද උපරිම ඉල්ලුම් මිල හොයන්නේ පුතා? පළවෙනි පදේ දෙවෙනි පදින් බෙදලා නේද? 133න් බෙදුවා නම් උපරිම ඉල්ලුම් මිල එනවා. ඔන්න දැන් උපරිම ඉල්ලුම් මිල මම දන්නවා ඊළඟට මම QS සමීකරණයට සැපියුම් සමීකරණය භාවිතා කරලා අවම සැපියුම් මිල හොයාගන්න මතක තියාගන්න සැපියුම් වක්‍රය අඳින්න කලින් අවම සැපියුම් මිල හොයාගෙන ඉන්නම ඕනේ නැත්නම් පුතේ අඳින සැපියුම් වක්‍රය වැරදින්න පුළුවන් right දැන් අපිට පේනවා සැපියුම් සමීකරණය හරහා පළවෙනි පදේ දෙවෙනි පදෙන් බෙදනවා එතකොට එනවා අවම සැපියුම් මිල කීයද හැබැයි මතක තියාගන්න මේ සැපියුම් සමීකරණයේදී පළවෙනි පදේ ඍණ නම් විතරයි මේ රුපියල් අගිය සැබෑ අපි කතා කරන ධන අගයක් එන්නේ මෙතන තිබ්බේ ධන අගයක් වුණොත් මේ පළවෙනි පදේ ධන අගයක් වුණොත් මතක තියාගන්න අවම සැපියුම් මිල ඍණ අගයක් වෙනවා. ඒකේ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අපි කරන්නේ පුතේ අවම සැපියුම් මිල කියලා අපි සාකච්ඡා කරන්නේ සපයන ප්‍රමාණය බිඳුව වන මිල කීයද කියලා හොයන එක. අවම සැපියුම් මිල කියන්නේ සැපියුම් ප්‍රමාණය ශුන්‍ය වන මිල කීයද කියන එක. ඒ නිසා අපි කරන්නේ සැපියුම් ප්‍රමාණය ශුන්‍ය කරනවා. QS වෙනුවට බිඳුව ආදේශ කරනවා. එතකොට එන උත්තරයට තමයි අපි කියන්නේ අවම සැපියුම් මිල කියලා. දැන් මෙතනගේ බිඳුව කරාට පස්සේ මේ ඍණ 50 ආයි දැන් සුළු ගිරීමක් කරන්න තියෙන්නේ. එතකොට මේ ඍණ 50 සමාන ලකුණෙන් මේ පැත්තට එනවා. එතකොට ඒක ධන 50ක් වෙනවනේ.
ඒ ධන 50 මේ දෙකෙන් බෙදනවා. එතකොට තමයි ධන 25 කියලා උත්තරේ එන්නේ. දැන් මෙතන ධන 50 තිබ්බොත් මොකද වෙන්නේ පුතේ? මේ ධන 50 සමාන ලකුණෙන් මේ පැත්තට යද්දි ඍණ 50ක් වෙනවා. එතකොට බලන්න ඍණ 50 දෙකෙන් බෙදන්න තියෙනවා. මේ පැත්තත් දෙකෙන් බෙදනවා. මේ පැත්තේ තියෙන ඍණ 50ත් දෙකෙන් බෙදනවා. නේද? මේ පැත්තේ 2 p ගේ 2 මේ දෙකට දෙක කැපෙනවා. මේ පැත්තේ ඍණ 50 දෙකෙන් බෙදුවම ඍණ 25. එතකොට අවම සැපින් මිලෙමු ඍණ 25 මෙන්න මේ පැත්තේ. ඒ නිසා හොඳට මතක තියාගන්න QS සමීකරණයේ අවම සැපියුම් මිල හොයනකොට පළවෙනි පදයේ ඍණ වෙලා තිබුණොත් තමයි අපි දන්න සාමාන්‍ය පිළිතුර ලැබෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. right. ඊළඟට දැන් ඔන්න අපි QD සහ QS සමීකරණ පාවිච්චි කරලා උපරිම ඉල්ලුම් මිලයි අවම සැපියුම් මිලයි හොයාගත්තා. දැන් අපිට D වක්‍රය සහ S වක්‍රය සාමාන්‍ය විදිහට ඇඳ තැහැකි. නේද? අවම සැපියුම් මිල ලැබෙන විදිහට S වක්‍රය පටන් ගන්නවා මිල අක්ෂයෙන්. උපරිම ඉල්ලුම් මිල අපි දන්නවා D වක්‍රයේ ඉහළින්ම තියෙන්නේ. ඔන්න දැන් අපි D වක්‍රය S වක්‍රයයි ඒ තොරතුරු පාවිච්චි කරලා ඇඳගත්තා. දැන් මේකේ ප්‍රමාණ අක්ෂ බැලන්ස් කරලා නැහැ පුතේම. එහෙම ඕන්නේ නැහැ. 5න් 5ට 10න් 10ට දාන්න එහෙම ඕන්නේ නැහැ. මොකද මේ ප්‍රස්තාරේ විභාගෙට අඳින්න කියලා අපෙන් ඉල්ලලා නැත්තම් මේක පෙරවැඩක් විදියට ඇඳද්දත් ඇති. right. ඊළඟට දැන් අපිට පේනවා මෙන්න සමතුලිතයක් බිහි වෙනවා. දැන් මේ සමතුලිතයට අදාළ මිල සහ ප්‍රමාණය හොයන්න ඕන. අන්නේ මිල සහ ප්‍රමාණය ආපහු අපි ඉල්ලුම් සහ සැපියුම් සමීකරණ පාවිච්චි කරලා විසඳනවා. සමතුලිතය හොයන්න මොකද්ද කරන්න ඕනේ? දැන් මේ සමතුලිතය හොයන්න අපි QD QS සමීකරණයට සමාන කරනවා. 130 ඍණ 3 p සමාන කරනවා ඍණ 50 ධන 2 p ට. නේද? මේ ඍණ 150 සමාන ලකුණෙන් වම් අත පැත්තට එනකොට ධන 150 වෙනවා. ඍණ 3 p සමාන ලකුණෙන් දකුණු අත පැත්තට යද්දි ඒක ධන 3 p වෙනවා. දැන් මොකද වෙන්නේ? 150යි නේ සෝරි 130යි 50 එකතු කරාම 180 වෙනවා. 2 p 3 p එකතු කරාම 5 p වෙනවා. ඊළඟට 180ත් අපි පහෙන් බෙදන්න ඕනේ. 5යි p-ත් අපි පහෙන් බෙදන්න. 5යි p-ට 5යි p ගැපුණාම p ඉතුරු වෙනවා. 180 පහෙන් බෙදුවාම උත්තරේ 36යි. අන්න අපි එමනම් මේ වෙලාවේ මේ භාණ්ඩයේ තියෙන සමතුලිත මිල හොයාගත්ත 36යි. දැන් මේ අගය p වල අගය 36 ආදේශ කරන්න ඕනේ මේ සමීකරණ දෙකෙන් එකකට සමතුලිත ප්‍රමාණය හොයා ගන්න නේද? ඔන්න අපි ඊළඟට සමතුලිත ප්‍රමාණය හොයා ගන්න හදන්නේ. මෙන්න මේ විදිහට අපි QD සමීකරණයට ආදේශ කරනවා 130 ඍණ 3 p වෙනුවට සමතුලිත මිල ආදේශ කරා. දැන් එතකොට අපිට එනවා 3 වරක් 36 108යි 130න් 108ක් ගියාම සමතුලිත ප්‍රමාණය 22යි කියන. දැන් අපි සමතුලිත මිලයි ප්‍රමාණයයි මේ විදිහට ප්‍රස්තාර සටහනේ ලකුණු කරගන්නවා. සමතුලිත මිල 36යි සමතුලිත ප්‍රමාණය 22යි කියන. දැන් ඊළඟට අපි කරන්න ඕනේ මේ දැන් අපි අර ප්‍රාථමික කාරණා ටික ප්‍රස්තාරගත කරලා ඉවරයි නේද? දැන් ඊළඟට ගානේ කියනවනේ උපරිම මිල පනවනවා කියලා. අන්නේ උපරිම මිල දැන් අපි දන්නවා ඒ උපරිම මිල මේ 25 36 අතරනේදී. එහෙනම් මේ 25 36 අතරේ උපරිම මිල මෙන්න මේ විදිහට අපි සටහන් කරගන්න. මේක අපේ පෙරවැඩ. උපරිම මිල 30 මනින්න ඕනේ නෑ පුතේ, මේ දෙක අතර කොයි හරි තැනක මාක් කරා. දැන් උපරිම මිල 30යි ඒ 30 මේ විදිහට මාක් කරා. මාක් කරනකොට අපිට පේනවා උපරිම මිල නැත්නම් මේ මිල 30ේදී සපයන ප්‍රමාණයකුත් අපිට එනවා. මිල 30ේදී ඉල්ලන ප්‍රමාණයකුත් අපිට එනවා. මෙන්න මේ විදිහට. නේද? මිල 30 රේඛාව S වක්‍රයේ ඡේදනය කරන තැනින් අපිට පෙන්වුම් කරනවා මිල 30ේදී සපයන ප්‍රමාණය. දැන් අපි මිල 30ේදී සපයන ප්‍රමාණය හොයන්න මොකද්ද කරන්න ඕනේ? අනේ දැන් ආපහු අපිට සමීකරණය QS සමීකරණය ඕන කරනවා නේද? ගානේ දීලා තියෙන සමීකරණය අපිට ඕනේ. right අපි මොකද කරන්නේ? QS සමීකරණයට මිල 30 ආදේශ කරනවා. උපරිම මිලේදී සැපයුම් ප්‍රමාණය හොයනවා කියන්නේ මිල 30 දී සැපයුම් ප්‍රමාණය හොයනවා කියන එක.
මේ බලන්න QS සමීකරණයට P වෙනුවට උපරිම මිල ආදේශ කරා. දැන් අන්න අපිට පේනවා මේ සුළු කරාට පස්සේ මිල රුපියල් 30 දී වෙළඳපළේ ඒකක 10ක් තමයි සපයන්නේ. Right. ඊළඟට උපරිම මිල රුපියල් 30 දී ඉල්ලුම් කරන ප්‍රමාණයත් අපි හොයා ගන්න ඕනේ. මිල රුපියල් 30 තමයි උපරිම මිල. ඒ මිල 30 දී ඉල්ලුම් කරන ප්‍රමාණය අපි හොයනවා. ඒ මතක තියාගන්න. ඒ අදාළ කෙනා හොයන්න නම් අදාළ කෙනාගේ වක්‍රයේ මතට යන්න ඕනේ. හරි. ඉල්ලුම් ප්‍රමාණය හොයන්න නම් ඉල්ලුම් වක්‍රයේ මතට යන්න ඕනේ. සැපියුම් ප්‍රමාණය හොයන්න නම් සැපියුම් වක්‍රයේ මතට යන්න ඕනේ. හරි. දැන් එහෙමනම් අපි මේ ඉල්ලුම් ප්‍රමාණය හොයන්න ඕනේ. ඉල්ලුම් ප්‍රමාණය හොයන්න නම් සැපියුම් සමීකරණයට ආදේශ කළා හරියන්නේ නැහැ. නේද? ඉල්ලුම් සමීකරණයට ආදේශ කරන්න ඕනේ. ඉල්ලුම් සමීකරණයට මොකක්ද ආදේශ කරන්නේ? ඉල්ලුම් සමීකරණයට මිල රුපියල් 30 ආදේශ කරලා අපි මිල 30 දී ඉල්ලන ප්‍රමාණය ගණනය කරනවා මේ විදිහට. උපරිම මිලේදී නැත්නම් මිල රුපියල් 30 දී ඉල්ලන ප්‍රමාණය අපි ගණනය කරනවා. මේ බලන්න QD සමීකරණයේ P වෙනුවට උපරිම මිල ආදේශ කරලා. දැන් එහෙමනම් අපිට පේනවා සුළු කරාට පස්සේ උපරිම ඉල්ලුම් sorry මිල 30 දී ඉල්ලන ප්‍රමාණය වෙන්නේ 40යි. නේද? දැන් එහෙමනම් අපි මූලික කාරණා ටික සටහන් කරගෙන ඉවරයි. ඊළඟට අපිට තව වැදගත් වෙන කාරණාවක් තමයි මේ ප්‍රස්ථාර සටහනේ අපි දන්නවා සපයන්නේ ඒකක 10යි ඉල්ලනවා ඒකක 40ක්. ඒකේ තේරුම තමයි මේ වෙළඳපොලේ අදි ඉල්ලුමක් බිහි වෙලා තිනවා. ඒකක කීයකද? ඒකක 30ක නේද? ඉතින් දැන් අපෙන් මහාන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? වෙළඳපොලේ බිහිවන අදි ඉල්ලුම් අදි සැපියුම් ප්‍රමාණය. ඉතින් අන්න අපිට පිළිතුර දෙන්න පුළුවන් නේද? මේකේ බිහි වෙන්නේ අදි ඉල්ලුමක්. අදි සැපියුමක් බිහි වෙන්නේ නැහැ. අදි ඉල්ලුම බිහි වෙනවා ඒකක 30ක. එහෙනම් අපි අදි ඉල්ලුම කොහොමද පෙන්නුම් කරන්නේ? 40න් 10ක් අඩු කරලා අන්න අපේ පිළිතුර ඒකක 30ක අදි ඉල්ලුමක් පවතිනවා කියලා අපි කියනවා. දැන් අපි දන්නවා මේ ඒකක 10යි වෙනදපලේ සපයන්නේ. ඒ කියන්නේ පාරිභෝගිකයට සත්‍ය වශයෙන්ම මිල දී ගන්න වෙන්නේ ඒකක 10යි. නේද? එහෙමනම් වෙළඳපළේ මේ සපයනු ලබන 10ම තමයි පාරිභෝගිකයට දැන් ඉල්ලන්න වෙන්නේ. අන්න ඒ වෙලාවේ අපි කියනවා తాවකාලික සමතුලිතය බිහි වෙනවා වෙළඳපළේ. සපයන්නේ 10යි ඉල්ලන්නේ 10යි කියන. හැබැයි දැන් මේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවාම ඒකක 10ක් පාරිභෝගිකයා විසින් ඉල්ලන ඉහළම මිලකුත් තියෙනවා නේද? දැන් බහණ්ඩේට වෙළඳපළේ මිල තීරණය වෙලා තින්නේ 30යි. හැබැයි 30 නෙමෙයි පාරිභෝගිකයා ගෙවන්න කැමති. ඊටත් වඩා ඉහළ මිලක් පාරිභෝගිකයා ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. අන්නේ පාරිභෝගිකයා ගෙවන්න කැමැත්තෙන් ඉන්න ඉහළම මිල අපි ගණනය කරන්න ඕනේ. ඒ ඉහළම මිලට තමයි අපි උපරිම කළුගඩ මිල කිව්වේ නේද? එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ඒකක 10 වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති ඉහළම මිල. මං කිව්වනේ පාරිභෝගිකයාගේ තොරතුරු දියන්නේ පාරි ඉල්ලුම් වක්‍රය මත. එහෙමනම් පුතේ පාරිභෝගිකයාගේ නැත්තම් ඉල්ලුමට අදාළ තොරතුරු ලබා ගන්න නම් ඉල්ලුම් වක්‍රය මතටම ගමන් කරන්න ඕනේ. right. ඒ නිසා අපිට මේ ඒකක 10 වෙනුවෙන් පාරිභෝගිකයා ගෙවන්න කැමති ඉහළම මිල හොයන්න නම් ඒකක 10 කෙලින් ඉල්ලුම් වක්‍රයට ගමන් කරලා මිල කීයද කියලා හොයාගන්න ඕනේ. right. දැන් බලන්න අපි මොකද්ද හොයන්න යන්නේ කියලා. ඒකක 10ක් ඉල්ලුම් කරන මිල. ඒකක 10ක් ඉල්ලුම් කරන මිල. දැන් ඉල්ලුම් කරන මිලක් නම් හොයන්නේ දැන් මේ ඉල්ලුම් වක්‍රය හරහා මේ උත්තරේ ලැබෙන්නේ නැත්තම්. හැබැයි අපිට සමීකරණ දීලා තිනවා නම් මොන සමීකරණයද පාවිච්චි කරන්නේ? ඉල්ලුම් මිලක් තමයි හොයන්නේ. ඉල්ලුම් මිලක් හොයන්න නම් ඉල්ලුමට අදාළ මොකක් හරි තොරතුරක් තමයි ගන්න ඕනේ නේද? එමුනම් අපිට පේනවා ඉල්ලුමට අදාළව ඉල්ලුම් සමීකරණය දීලා. එහෙමනම් අපිට පුළුවන් පුතේ ඒකක 10ක් ඉල්ලුම් කරන මිල හොයන්න
QD සමීකරණය පාවිච්චි කරනවා. දැන් QD සමීකරණයේ එක පදයක් අපි දන්නවා. මොකද්ද දන්නේ? ඉල්ලුම් කරන්නේ ඒකක 10ක් කියලා අපි දන්නවා. අපිට ප්‍රශ්නේ ඒ 10 ඉල්ලන මිල. ඒ කියන්නේ P දන්නේ නැහැ. හැබැයි QD අපි දන්නවා. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? ඒකක 10ක් ඉල්ලන මිල තමයි අපි ගණනය කරන්න ඕනේ. මේ බලන්න. ඒකක 10ක් ඉල්ලුම් කරන මිල අපි හොයනවා. එහෙමනම් අපේ සූත්‍රයේ QD සූත්‍රයේ මේ බලන්න QD සූත්‍රය QD සමීකරණයේ අපි දන්නවා දැන් ඒකක කීයක්ද ඉල්ලන්නේ QD කීයද කියලා දන්නවා ඒකක 10 එහෙමනම් අපි QD වෙනුවට 10 ආදේශ කරනවා 10 ආදේශ කරලා ඊළඟ පියවරේදී මොකද කරන්නේ 3P වම් පැත්තට අරගෙන ධන 10 දකුණු අත පැත්තට යවනවා ඍණ 3P වම් අත පැත්තට එනකොට ධන 3P වෙනවා ධන 10 දකුණු අත පැත්තට යද්දී ඍණ 10 වෙනවා දැන් 3P සමාන වෙනවා 130න් 10ක් අඩු කරාම 120ට ඊළඟට මොකද වෙන්නේ දෙපැත්තම මේ විදිහට 3න් බෙදන්න ඕනේ දෙපැත්තම 3න් බෙදුවහම දැන් ඉතින් බොහොම සරලයි නේද 3p මේ මෙතන තියෙන අගය 3ට මෙතන තියෙන අගය 3 කැපිලා යනවා මේ 123න් බෙදුවාම උත්තරේ 40යි එහෙමනම් අපිට පේනවා වෙළඳපොලේ මේ ඒකක 10ක් ඉල්ලුම් කරන්නේ මිල රුපියල් 40 ගානේ අන්න එහෙමනම් අපිට කියන්න පුළුවන් පුතේ ඒකක 10ක් ඉල්ලන ඉහළම අගය වෙන්නේ රුපියල් 40යි ඒ රුපියල් 40ට අපි කියනවා වෙළඳපොලේ තීරණය වෙන්න පුළුවන් ඉහළම කළු කඩ මිල කියලා. ඉහළම කළු කඩ මිල. හරි දැන් අපි බලමු අපේ දෙවැනි ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? වෙළඳපොලේ නියම විය හැකි උපරිම කළු කඩ මිල කීයද? දැන් අපි ගණනය කරානේ නේද? අන්න දැක්කද ඒක ගණනය කරන විදිය? ඒින්ද ඔයාලත් හොඳට මතක තියාගන්න විභාගෙදි මේ ප්‍රස්තාර සටහන පාවිච්චි කරන එක අපිට ලේසි වෙනවා අපේ පිළිතුරු ලබා ගන්න. රයිට්. එහෙමනම් මෙන්න උපරිම කළු කඩ මිල අපි හොයාගත්තා. ඒක සමීකරණය හරහා තමයි හැබැයි හෙව්වේ. සමීකරණය හරහා හොයන්න උනත් අපිට මේ ප්‍රස්තාර සටහන උදව් වෙනවා. නේද? ඒ නිසා සමීකරණයෙන් හදලා විභාගෙට පෙන්නන්න. සමීකරණයත් අනිවාර්යෙන් විභාගෙ හදලා තියෙන්න ඕනේ. හොඳේ? නමුත් ප්‍රස්තාර සටහන පාවිච්චි කරන්න සෑම විටම. රයිට්. උපරිම කළු කඩ මිල එහෙමනම් අපි ලියනවා උත්තරේ රුපියල් 40යි කියලා. ඊළඟට අපෙන් අහන්නේ අහිමිව සුබ සාධනය පිළිබඳ අපිට මේ බොහොම සරලව කියත හැකි නේද මෙන්න බලන්න සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය තිබි 22 දැන් ඒක ඒකක 10 දක්වා වෙනස් වෙලා එහෙනම් මේ සමතුලිත ප්‍රමාණයන් අතර වෙනසක් හටගෙන තිනවා ඒ වෙනස අහිමිව සුබ සාධනයට හේතු වෙනවා එහෙමනම් මෙන්න මේ ප්‍රදේශය අහිමිව සුබ සාධනය වෙනවා නේද ඉතින් අපිට පෙන්න තැකි අයිමියු සුබසාධනයේ මේක ගණනය කරොත් එන්නේ 60යි බලන්න කොහොමද ගණනය කරන්නේ කියලා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි ගන්නෙ හැමතිස්සෙම මතක තියාගන්න සමතුලිත ප්‍රමාණයන් අතර වෙනස ඔය අයිමියු සුබසාධනය නිරූපණය කරනවා right දැන් මේක ගණනය කරන්නේ කොහොමද පුතේ 40න් 30ක් අඩු කරලා උස ගන්නවා මේ පළල ගන්න පුළුවන් 22න් 10ක් අඩු කරලා මෙන්න මේ විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. දිග පළල වැඩි කරා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදුවා. 40න් 30ක් අඩු කළා උස හෝ දිග ගන්නවා. නේද? 22න් 10ක් අඩු කළා පළල ගත්තා. දැන් මෙන්න මේ සාමාන්‍ය විදිහට සුළු කරාම අපිට මේ අහිමි වූ සුබසාධනීය රුපියල් 60 ලබා ගන්න පුළුවන්. right ඊළඟට අපෙන් අහන්නේ නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම. දැන් අපි දන්නවා නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම කියන්නේ කලින් තිබ්බ නිෂ්පාදක අතිරික්තයයි දැන් තිබ්බ නිෂ්පාදක අතිරික්තය අතර වෙනස. ඉතින් එහෙමනම් අපිට වෙනවා පෙර නිෂ්පාදන අතිරික්තයයි පසු නිෂ්පාදන අතිරික්තයයි දෙකම ගණනය කරන්න නේද? එහෙමනම් අපි මුලින් ගණනය කරමු උපරිම මිලට පෙර නිෂ්පාදන අතිරික්තය. අපි දන්නවා උපරිම මිලට පෙර නිෂ්පාදන අතිරික්තය කියන්නේ පාරිභෝග නිෂ්පාදකය ගෙවන මිලත් S වක්‍රයත් අතර පරතරය. දැන් බලන්න මේ ප්‍රස්තාර සටහන ඒකට කොච්චර උදව් වෙනවද කියලා.
නේද? ඔය අතිරික්ත හොයන එකේ ප්‍රස්ථාර සටහන ඉතාමත් වැදගත්. right. එහෙමනම් අපි බලමු දැන් උපරිම මිලට පෙර නිෂ්පාදකයට රුපියල් 36ක් ලැබෙනවා. මේ තියෙන S වක්‍රය. එහෙමනම් නිෂ්පාදකයට ලැබෙන මිලත් S වක්‍රයත් අතර පරතරය මේ ප්‍රදේශයෙන් නිරූපණය වෙනවා. මේ විදිහට අපිට උපරිම මිලට පෙර නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න පුළුවන්. 36න් 25ක් අඩු කරලා 22න් වැඩි කරනවා. ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදනවා. දැන් ඔයාලගේ අවසාන පිළිතුර රුපියල් 121යි. එවනම් ඔන්න අපි හොයාගත්ත උපරිම මිලට පෙර නිෂ්පාදන අතිරික්තය 121යි. දැන් අපි හොයන්න ඕනේ පසු නිෂ්පාදන අතිරික්තය. පසු නිෂ්පාදන අතිරික්තය අපි දන්නවා දැන් නිෂ්පාදකයට ලැබෙන්නේ රුපියල් 30යි. නේද? එහෙනම් රුපියල් 30ත් S වක්‍රයත් අතර පරතරය තමයි නිෂ්පාදක අතිරික්තය වෙන්නේ. නිෂ්පාදකයට ලැබෙන රුපියල් 30ත් S වක්‍රයත් අතර පරතරය. ඒ නිසා තමයි මේ පැත්තේ 30න් 25ක් අඩු කරේ. 30න් 25ක් අඩු කරලා ප්‍රමාණය 10යි. 10න් වැඩි කරා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදුවා. උත්තරයේ අවසානයට එන්නේ පසු නිෂ්පාදක අතිරික්තය 25යි. දැන් අපි දන්නවා පෙර නිෂ්පාදක අතිරික්තය තිබ්බා 125ක්, පසු නිෂ්පාදක අතිරික්තය 25යි. එහෙමනම් නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම කොච්චරයිද? 96ක් වෙනවා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ගේ අභ්‍යාස හතරට අදාළ පිළිතුරු අපිට පැහැදිලි කරන්න පුළුවන්. බලන්න සමීකරණ දීලා තිබුණත් සමීකරණ සහ ප්‍රස්ථාර පාවිච්චි කරලා තමයි අපි පිළිතුරු ලබා ගත්තේ. මම මේ ඔයාලට කිව්වේ මේ ගණන් හදන්න තියෙන ලේසිම ක්‍රමය ප්‍රස්ථාර අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔයගලන්ට විභාගේ කවදාවත් උත්තරේ වරදින්නේ නැහැ. right. ඊළඟට ඔයගලගේ නෝට් එකේ තවත් ගණන්ක් තියෙනවා. අභ්‍යාසය 5, ඊට අංක 42. ඒ අභ්‍යාසය ඔයගොල්ලෝ කරන්න. මගේ වීඩියෝ එකේ දැන් ඊළඟට මම මේ පිළිතුරත් පැහැදිලි කරනවා. නමුත් වීඩියෝ එක ප්ලේ වෙන එක පොඩ්ඩකට නවත්තලා ඔයගොලු මේ අභ්‍යාසය කරන්න. කරලා ඉවරලා බලන්න ඔයාලගේ පිළිතුරු හරිද කියලා. right. මම එහෙමනම් දැන් අභ්‍යාස 5 පිළිතුරු සාකච්ඡා කරන්න හදන්න. right. මේ අභ්‍යාසයේ අපිට දෙනවා QD සමීකරණය 164 පී කියලා. ඒ QD සමීකරණය හරහා අපි උපරිම ඉල්ලුම් මිල හොයා ගන්නවා පළවෙනියට. අපිට පේනවා පළවෙනි පදේ දෙවෙනි පදේ බෙදුවාම උපරිම ඉල්ලුම් මිල ලැබෙනවා. ඒ කියන්නේ මිල රුපියල් 40. ඊළඟට QS සමීකරණය පාවිච්චි කරලා අපි අවම සැපියුම් මිල හොයා ගන්නවා. පළවෙනි පදේ දෙවෙනි පදේ බෙදුවා. බලන්න පළවෙනි පදේ ඍණ. ඒ නිසා තමයි අවම සැපියුම් මිලට ධන උත්තරයක් එන්නේ. right 22න් බෙදුවාම 10යි. දැන් අපිට උපරිම ඉල්ලුම් මිලයි අවම සැපියුම් මිලයි ලැබිලා තිනවා. එහෙනම් S වක්‍රය මතක තියාගන්න. අවම සැපියුම් මිල 10 නම් S වක්‍රය මිලාක්ෂයේ 10න් පටන් අරන් මෙන්න මේ විදිහට අපි අඳිනවා. උපරිම ඉල්ලුම් මිල අවම සැපියුම් මිල හරියටම පේන්න තියෙනවා නේද? right. දැන් අපි මේ සමතුලිතය බිහි වෙනවා කියලා අපිට පේනවා. ඒ සමතුලිතයට අදාළ තොරතුරු තේනම් අපි දැන් ලබා ගමු. අපි කරන්නේ මොකද්ද? QD QS සමීකරණ අපි මේ විදියට සමාන කරලා අපිට පිළුවන් සමතුලිතය හොයාගන්න. අපි දැන් මේවා සමාන කරන එක නම් ඔයගලන්ට දැන් පුරුදු වෙලා තියෙන්න ඕන. ඒතර අපි අවසාන වශයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ සමතුලිතය බිහි වෙනවා මිල රුපියල් 30 නේද? ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ සමතුලිත මිල එක QD සමීකරණයට ආදේශ කරනවා, නැත්නම් QS සමීකරණයට ආදේශ කරනවා. ඒ ආදේශ කරලා අපිට පුළුවන් සමතුලිත ප්‍රමාණය සොයා ගන්න. එතකොට QD සමීකරණයට ආදේශ කරා, P වෙනුවට සමතුලිත මිල ආදේශ කරා. දැන් බලන්න සමතුලිත ප්‍රමාණය එකක 40. දැන් අපි සමතුලිත මිලයි ප්‍රමාණයයි දෙකම හොයාගත්තා. අපි ප්‍රස්ථාරයේක සටහන් කර ගන්නවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ අභ්‍යාසයේ දීලා තිනවා උපරිම මිල පණවන්නේ රුපියල් 20ක් විදියටලු. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ප්‍රස්ථාර සටහනේ රුපියල් 20 මාක් කර ගන්න ඕනේ. එතකොට මේ මාක් කරගනිදී ප්‍රායෝගික වෙන්න ඕනේ නේද? මේ මිල 10ත් මිල 30ත් අතරේ තමයි මිල 20 මාක් කරගන්න ඕනේ. එතකොට මේ විදියට අපි ඒක සටහන් කරගන්නවා උපරිම මිල. දැන් අපිට පේනවා උපරිම මිල අපි මේ විදියට කඩඉරි වලින් මාක් කරාම ඒ රුපියල් 20 දි සපයන ප්‍රමාණයත් අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. මිල 20 දි ඉල්ලුම් කරන ප්‍රමාණයත් අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. නැත්නම් අපි සරලවම කියනවා
මිල 20ට අදාළව ඇඳපු රේඛාව S වක්‍රයත් ඡේදනය කරන තැනක් තියෙනවා D වක්‍රය ඡේදනය කරන තැනකුත් තියෙනවා අන්නේ තැන් දෙකේ අගයන් අපි හොයා ගන්න ඕනේ S වක්‍රයට අදාළ තොරතුරු අපිට ඉල් සැපියුම් සමීකරණයෙන් හොයා ගන්න පුළුවන් D වක්‍රයට අදාළ තොරතුරු අපිට ඉල්ලුම් සමීකරණයෙන් හොයා ගන්න පුළුවන් රයිට් එහෙමනම් අපිට මිල රුපියල් 20 දී සපයන ප්‍රමාණය මුලින්ම හොයා ගන්න ඕනේ අපි මොකද්ද කරන්නේ ඒකක 20 මිල 20 දී සපයන ප්‍රමාණය හොයා ගන්න p 20 නැත්නම් මිල සමානයි 20 ආදේශ කරනවා සැපයුම් සමීකරණයට එතකොට අපි කියනවා මිල 20 දී සැපයුම් ප්‍රමාණය තමයි මේ හොයන්නේ මිල 20 කියන්නේ දැන් රජයේ විසින් පනවලා තියෙන උපරිම මිල ඒ හින්දා අපි කියනවා උපරිම මිලේදී සපයන ප්‍රමාණය අපි මේ විදිහට ගණනය කරනවා මිල 20 ආදේශ කරනවා සැපයුම් සමීකරණයට එතකොට අපිට ලැබෙනවා මිල 20 දී ඒකක 20ක් නිෂ්පාදකයින් විසින් සපයනවා කියලා රයිට් දැන් එහෙමනම් අපි මේ සැපයුම් ප්‍රමාණය 20 මෙතන මේ විදිහට සටහන් කරගන්නවා දැන් ඊළඟට අපි කරන්නේ මොකද්ද මිල 20 දී නැත්නම් උපරිම මිලේදී ඉල්ලුම් කරන ප්‍රමාණය ගණනය කරන්න හදන්න එතකොට අපි මොකද්ද කරන්න ඕනේ මිල රුපියල් 20 ඉල්ලුම් සමීකරණයට ආදේශ කරන්න ඕනේ මේ විදිහට බලන්න ඉල්ලුම් සමීකරණයේ p වෙනුවට අපි මිල 20 ආදේශ කරමු දැන් සාමාන්‍ය සුළු කිරීමක් කරාම අපිට එනවා මිල 20 දී වෙළඳපොලේ ඉල්ලුම් කරනවා ඒකක 80ක් දැන් අපි ඒක ප්‍රස්ථාරයේ මේ විදිහට සටහන් කරගන්නවා දැන් අපිට පේනවා වෙළඳපොලේ ඉල්ලන ප්‍රමාණයත් සපයන ප්‍රමාණයත් අතර වෙනසක් හට ගන්නවා නේද ඉල්ලන ප්‍රමාණය වැඩි ඒකේ තේරුම තමයි වෙළඳපොලේ අඩි ඉල්ලුමක් බිහි වෙනවා අපේ පළවෙනි ප්‍රශ්නේ මොකද්ද අපෙන් අහන වෙළඳපොලේ බිහිවන අඩි ඉල්ලුම් හෝ අඩි සැපියුම් ප්‍රමාණය දැන් අපිට පේනවා මේකේ අඩි ඉල්ලුමක් තියෙන්නේ අඩි ඉල්ලුම ගණනය කරන්නේ කොහොමද ඉල්ලුම් ප්‍රමාණයෙන් සැපියුම් ප්‍රමාණය අඩු කරලා එතකොට අපේ අවසාන පිළිතුර තමයි ඒකක 60ක අඩි ඉල්ලුම් තත්වයක් මේ වෙළඳපොලේ බිහි වෙලා තියෙනවා ඊළඟට අපි දන්නවා අඩි ඉල්ලුම් තත්වයක් බිහි වෙනකොට පාරිභෝගිකයෝ ඉහළ මිලක් ගෙවලා හෝ භාණ්ඩය ලබා ගන්න උත්සාහ කරනවා දැන් මේ භාණ්ඩය වෙළඳපොලේ විකිණෙන්නේ විකිණිය යුත්තේ රුපියල් 20කට වුණාට අඩි ඉල්ලුම් තත්වයක් නැත්තම් භාණ්ඩ හිඟයක් වෙළඳපොලේ පවතින නිසා පාරිභෝගිකයෝ කැමති මිල රුපියල් 20ට වඩා ඉහළ මිලක් ගෙවලා වුණත් මේ භාණ්ඩය ලබා ගන්න දැන් මේ භාණ්ඩෙට පාරිභෝගිකයන් මිල 20ට වඩා ගෙවන්න කැමති වුණාට එයත් ගෙවන්න කැමති ඉහළම මිලක් තියෙනවා ඒ මිල අපි හොයා ගන්න ඕනේ ඒකක 20ක් ඉල්ලුම් කරන මිල අපි හොයා ගන්න ඕනේ එතකොට මෙන්න මේ විදියට අපි කරන්නේ පුතේ ඒකක 20 කෙලින් D වක්‍රය මතට ගිහිල්ලා අපි බලනවා ඊතෙන්ට අදාළව තියෙන මිල කීයද ඒ මිල තමයි ඒකක 20ක් ඉල්ලුම් කරන මිල දැන් අපිට ඒකක 20ක් ඉල්ලුම් කරන මිල හොයන්න ඕනේ අපිට ප්‍රස්තාර සටහනේ නම් ඒ උත්තරේ හම්බ වෙන්නේ නැහැ නේද නමුත් අපිට ගානේ දීලා තිනවා ඉල්ලුම් සමීකරණය එහෙනම් මොකද්ද කරන්න ඕනේ අපි දන්න පදය ඉල්ලුම් සමීකරණයට ආදේශ කරන්න ඉල්ලුම් සමීකරණයේ QD කියලා ඉංග්‍රීසි පදයක් තියෙනවා P කියලා ඉංග්‍රීසි පදයක් තියෙනවා ඔය පද දෙකෙන් එකක් අපි දැන් දන්නවනේ මොකද්ද දන්නේ QD කියන්නේ 20යි එහෙනම් QD කියන තැනට QD කියන තැනට අපි ආදේශ කරනවා 20 නේද මෙතන QD 10 නෙමෙයි මෙතන ඉන්න ඕනේ QD 20 දී ඒ කියන්නේ ඒකක 20ක් ඉල්ලනකොට ඒක ඉල්ලන මිල තමයි අහන්නේ 10 නෙමෙයි මෙතන ඉන්න ඕනේ 20 රයිට් එහෙමනම් අපි දැන් මේ ඒකක 20 QD සමීකරණයට මේ විදියට QD වලට ආදේශ කරලා අපි මේ ගාන සුළු කරනවා ඒ සුළු කරනකොට දැන් මේවා සුළු කරන විදි කියලා දෙන්න ඕනේ නැහැ ඔයාලට හොඳයි ඔයාලා මේවා දන්නවා රයිට් දැන් ඔයාලා සුළු කරනකොට ඔයාලට ලැබෙනවා අවසාන පිළිතුර කීයද මිල 35යි ඒකේ තේරුම තමයි ඒකක 20ක් ඉල්ලන්නේ
රුපියල් 35 බැගින්. එහෙමනම් අපිට පේනවා ඒකක 20ක ඉල්ලුම් මිල වෙන්නේ 35යි. අපි ඒ අගය මෙතෙන්ට ආදේශ කරගන්න. අපි ඒකට ලියනවා ඉහළම කළු කඩ මිල නේද? දැන් මේ තමයි පාරිභෝගිකයා ගෙවන්න කැමති ඉහළම මිල. ඔයිට වඩා වැඩි ගානකට නම් මේ පාරිභෝගිකයා ඒකක 20 මිල දී ගන්නෑ. එතකොට නිෂ්පාදකයාට පුළුවන් ඕන නම් 35කට භාණ්ඩය අලෙවි කරා. මතක තියාගන්න 35කට භාණ්ඩය අලෙවි කරනවා කියන්නේ රජය විසින් පනවපු උපරිම මිලට වඩා වැඩියෙන් තමයි විකුණන්නේ. දැන් මේ උපරිම මිලට වඩා වැඩියෙන් විකුණනවා කියන්නේ ඒක කළු කඩ මිල. ඒ නිසා අපේ පිළිතුර විදියට අපි ගන්නවා දෙවැනි ප්‍රශ්නෙට අදාළ පිළිතුර විදියට ඉහළම කළු කඩ මිල කීයද? රුපියල් 35යි කියලා. right ඊළඟට අපෙන් අහනවා අහිමි වූ සුබ සාධනය. අපි දන්නවා වෙළඳපොලේ සමතුලිත ප්‍රමාණයන් අතර වෙනසක් හටගත්තොත් ඒ වෙනස තුලින් අහිමි වූ සුබ සාධනයක් පෙන්눔 කරනවා. එහෙමනම් මේ ඒකක 20ත් ඒකක 40ත් අතර මෙන්න මේ ත්‍රිකෝණයෙන් පෙන්눔 කරන්නේ අහිමි වූ සුබ සාධනයක්. දැන් මේ අගානේ කෙලිම උත්තරේ ලබා දෙනවා 150යි කියලා. බලන්න මේ 150 ලැබෙනවද කියලා මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලය ගණනය කරලා. ඔයාලා ගණනය කරාම ඔයගලන්ට 150 ආවනම් හරි. නේද? ගණනය කරලා තියෙන්නේ මේ විදිහටද කියලා බලන්න. 35න් 20ක් අඩු කරනවා. මේ පැත්තේ දිග ගන්නවා. ඊළඟට මේ පැත්තේ පළලා අපි ගන්නවා. 40න් 20ක් අඩු කරලා ත්‍රිකෝණයක් නිසා දෙකෙන් බෙදනවා. මේ විදිහට අපිට ගානට 150 ලැබෙනවා. right ඊළඟට අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම. දැන් අපි දන්නවා පෙර නිෂ්පාදක අතිරික්තයත් පසු නිෂ්පාදක අතිරික්තයත් ගණනය කරාම ඒ හරහා අපිට නිෂ්පාදක අතිරික්තය අඩුවීම හොයන්න පුළුවන්. පෙර නිෂ්පාදක අතිරික්තය ගණනය කරනකොට මේ තියෙනවා නිෂ්පාදකයන්ට ලැබෙන මිල, මේ නිෂ්පාදකයන්ට ලැබෙන මිලත් S වක්‍රයත් අතර බරතරය නිෂ්පාදක අතිරික්තය වෙනවා නේද? එතකොට එහෙමනම් අපිට පේනවා මෙන්න මේ විදියට අපි යගයන් ආදේශ කරලා අපිට උපරිම මිලට පෙර නිෂ්පාදක අතිරික්තය රුපියල් 400ක් ලැබෙනවා. ඊළඟට බලන්න පසු නිෂ්පාදක අතිරික්තය. පසු නිෂ්පාදක අතිරික්තයට ලැබෙන්නේ මිල 20 ඉඳන් මෙන්න මේ මිල 20ත් S වක්‍රයත් අතර පරතරය නේද? බලන්න කීය දෙන්නේ අවසාන පිළිතුර රුපියල් 100යි. එහෙමනම් අපිට පේනවා පෙර නිෂ්පාදන අතිරික්තය 400ක් තිබ්බා, පසු නිෂ්පාදක අතිරික්තය 100යි. ඒකේ තේරුම තමයි නිෂ්පාදක අතිරික්තය අඩු වෙලා රුපියල් 300යි. මේ නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම මේ විදිහට ගණනය කරන්නත් පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙකුට ඕන නම් පුතේ මේක ජ්‍යාමිතික හැඩය පාවිච්චි කරලා ඒකේ උත්තරේ ලබා ගන්නත් පුළුවන්. නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම නිරූපණය කරනවා මෙන්න මේ කොටසින්. මේ තියෙන්නේ නිෂ්පාදක අතිරික්තයේ අඩු වෙච්ච ප්‍රමාණය. ඉතින් මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය ගණනය කරත් වලට නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම ගණනය කරන්න පුළුවන්. දැන් ඉරි ගන්න පේපර් එකේ අපෙන් යවුවොත් එීම නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම කීයද කියලා. එතකොට අර පෙර එකයි පසු එකයි ගණනය කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මෙන්න මේ ජ්‍යාමිතික හැඩයේ වර්ගඵලය ගණනය කරා. මෙතන අපි දන්නවා මේ වගේ එකක කරන්නේ මේ අසමාන දිගයන් දෙකක් තියෙනවානේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගයි අසමානයි. මේ අසමාන දිග දෙක එකතු කරනවා මුලින්. එකතු කරලා දෙකට බෙදනවා. එතකොට අන්න සමාන දිගක් එනවා. අසමාන දිග දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. ඒන උත්තරේ වැඩි කරනවා උසේ. මේ පැත්තට විස 10ක් තියෙනවා නේද? ඉතින් මෙන්න මේ විදියට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. අසමාන දිග දෙක එකතු කරා බෙදුවා දෙකෙන් වැඩි කරනවා උසේ. දැන් මේ අසමාන දිග දෙක එකතු කරාම 60යි. මේ 60 බෙදනවා දෙකෙන් ගුණ කරනවා උසෙන්, උස 10යි. අපිට පේනවා එතකොට 30 වැඩි කරන්න තියෙන්නේ 10ෙන්, 30 10ෙන් වැඩි කරාම 300යි.
එතකොට බලන්න අපිට අර නිෂ්පාදක අතිරික්තයේ අඩුවීම ඒ ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට හදලා පිළිතුර නිවැරදිම පිළිතුර ලබා ගන්න පුළුවන්. නමුත් ඉරිගහන පේපර් එකේ තිබුණොත් පුතේ අපිට මේ කාලය ඉතාමත් වැදගත්. ඒ වගේ වෙලාවෙදී කෙටි ක්‍රම පාවිච්චි කළ යුතුමයි ඉරිගහන පේපර් එකේ. හොඳේ. ඉතින් මේක පැහැදිලි වෙන්න තමයි මම මේ කොටස ඉදිරිපත් කරේ. රයිට් එකේ අවසාන ප්‍රශ්නය තියෙන්නේ පාරිභෝගික අතිරික්තය පිළිබඳව. අවසාන ප්‍රශ්නය උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය ඒක රුපියල් 200ක් වෙනවා. අපි ඒක ගණනය කරන්නේ කොහමද? පාරිභෝගිකයා ගෙවන මිල. උපරිම මිලට පෙර මේ ප්‍රශ්නය අහන්නේ. එහෙනම් උපරිම මිලට පෙර වෙළඳපොලේ සමතුලිත මිල රුපියල් 30 තියෙන්නේ. එහෙනම් පාරිභෝගිකයා ගෙවන්නේ රුපියල් 30යි. පාරිභෝගිකයා ගෙවන මිලත් D වක්‍රයත් අතර පරතරය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගණනය කරාම පාරිභෝගික අතිරික්තය ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ විදිහට ඒක ගණනය කරන්න පුළුවන්. 40න් 30ක් අඩු කරනවා. උසගත්ත පළල ගත හැකි අපිට මෙතන සමතුලිත ප්‍රමාණය 40. ත්‍රිකෝණයක් නිසා බෙදුවා දෙකෙන්. අවසාන වශයෙන් අපිට පේනවා පිළිතුර රුපියල් 200ක් ලැබෙනවා. ඉතින් මේ විදිහට ඔයාලගේ අභ්‍යාසය ඔයාලට නිම කරන්න පුළුවන්. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ උපරිම මිල සාර්ථක කර ගැනීම සඳහා රජයකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු.